අයිබෝවන් ඔන්න අංග ටීවී ඔස්සේ නැවතත් අපි ඉතාමත් වැදගත් අංගයක් එක්ක ඔබව හමු වෙනවා. කෙලින්ම මම එන්නම් මාතෘකාවට. ඊට කලින් මතක් කරන්නම් මේ පුංචි සිද්ධියක්. මීට අවුරුදු කිහිපයකට පෙර ලෝක සිනමා සම්මාන උඩලවල් වලදී ගොඩක් ජනප්‍රිය වුණු සිනමා පටයක්. මේක බලලා තියෙනවද දන්නේ නැහැ ගොඩක් අය. නමුත් මෙන්න මේක කියනකොට සාමාන්‍යයෙන් ලිංගික ආශාවන් සම්පූර්ණ කරගන්නට ඇඳක ගැට ගහලා අවයව වලට මද දීලා නැත්තම් ඇඟට ගහලා මෙන්න මෙහෙම සිදුවීම් රාශියක් ගැන කතා කරන චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ගොඩක් දර්ශන එන්නේ වගේ දර්ශන වැඩිහිටියන්ට පමණයි ආකාරයෙන් ඒක සලකන්නත් පුළුවන්. නමුත් මේක ලෝකේ ජනප්‍රිය වෙනවා, ලංකාවේ ජනප්‍රිය වෙනවා, සිනමා උළෙලවල් වලදී බොහෝ සම්මානවලට නිර්දේශ වෙලා සම්මාන ලබා ගන්නවා. වෛද්‍යතුමනි, අපි කතා කරන්නේ පරපීඩන කාමුකත්වය ගැන. තවක් කෙනෙක්ට මම හිතන්නේ වදයක් දීලා නැත්තම් ගහලා කරලා ගැට ගහලා බැඳලා තියලා නැත්තම් ඒක දිහා බලාගෙන ඉඳලා සම්පෘත්ත වෙනවා ලිංගික කාර්යයන් වලදී. මොකද්ද මේ ගැන අපි ඔබතුමාගෙන් හරියටම දැනගමු. ඔව්, බොහොම හොඳයි. මේකත් අර සැඟවිණු ගණයේ තියෙන යම් විකෘති ආකාරයකින් ලිංගික තෘප්තියක් ඇති කර ගැනීම. මම මීට කලින් මට මතකයි ඔබ සමග කරපු සාකච්ඡාවකදී මම කිව්වා ලිංගික තෘප්තිය ලබා ගැනීමට ලෝකේ සම්මත ක්‍රමවේදයක් නැහැ. හැබැයි සම්මත ක්‍රමවේදයක් නැති වුණාට මේ පාර්ශව දෙකේ එකඟතාවයක් තියෙන්න ඕන. එකඟතාවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ X කියන පාර්ශව, ඒ කියන්නේ හස්බන්ඩ් වයිෆ් ගමකෝ, හස්බන්ඩ්ගේ ක්‍රමවේදයට වයිෆ් කැමති වෙන්න ඕන. වයිෆ් ක්‍රමවේදයට හස්බන්ඩ් කැමති වෙනවා. නැත්නම් අන්‍යෝන්‍ය ලිංගික බැඳීමක් නැහැ. එතකොට අපිට මේක අසම්මත ගණිතයට වැටෙනවා. හැබැයි ඔබගේ ප්‍රශ්නය පරපීඩිත කාමතත්වය කියලා කියන්නේ මේ ලිංගික තෘප්තියේදී ස්වාමියා විසින් නැත්නම් පිරිමි පාර්ශව විසින් කාන්තාව පීඩාවටපත් කරමින්, කාන්තාවට වේදනාවක් එක් කරමින්, කාන්තාව අපහසුතාවයට ලක් කරමින් තමන්ගේ ලිංගික තෘප්තිය ලැබීමේ ආත්මාර්ථකාමී ලිංගික තෘප්තිය සම්පූර්ණ කරගැනීමේ ක්‍රමවේදය කියලා කිව්වොත් නිවැරදි. එතනදී බලන්නේ මේ පිරිමි කෙනා කාන්තාව මොනව තරම් වේදනාවකට පත් වෙනවද, ඈලිංගික තෘප්තියක් ලබනවද කියන එක අදාළ නැහැ. නමුත් මේ පුජ්‍යලයාට අපි හරි සාමාන්‍ය සම්මත ක්‍රමවේද තියෙන මේ සම්මත ක්‍රමවේදයේ වලින් ඔබට ගොස් කාන්තාව පීඩාවට පත් කිරීම. මම මෙහෙම කිව්වොත් දැන් අපි දැන් ගුරුවරයෙක් පන්තියකට යනවා නම් ඒ ගුරුවරයා පෑනක් ෆයිල් එකක් මෙහෙම තියාගෙන යනවා. ඔබ අද මේ වැඩසටහන කරන්න මත්තෙන් අපි දැක්කා මේ වැඩසටහනට අවශ්‍ය ආම්පන්න උපකරණ මේකේ නිෂ්පාදක කණ්ඩායම මෙතෙන්ට අරගෙන ආවා. මේ වගේ කටයුත්තකදී අපි මේ දකින්න බාණ්ඩ වගේම මේ පරපීඩිත කාමුකත්වයේ තියෙන කට්ටිය ගොඩක් දුරට හඳුනගන්න පුළුවන් ඔය ගණිකා නිවාස නැත්තම් සම්බාහන මුවාවෙන් අරන් යන ගණිකා නිවාස මේවට අරන් යනකොට මෙයාලා ලණුවක් වේවැලක් අරන් යන්නේ. ලණුවක් අරන් ගියාට පොල් කඩන්න නෙමෙයි. හොඳ ලණු රවුමක් ලොකු රෙදිපටි ගොඩක්. එතකොට වේවැලක් එහෙම අරන් යනකොට මේ ගණිකා නිවාසයේ ඉන්න කට්ටිය දන්නවා මෙයා නිතරම එන කෙනෙක්. හැබැයි යාළට වැදගත් වෙන්නේ මුදල්. මොකද හේතුව මේ පරපීඩිත කාමුකත්වයේ තියෙන පිරිමින්ට ගොඩක් දුරට ගෙදර වෛද්‍යෙන් මේකට ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ නැහැ. එතකොට මෙයා යනවා මේ අවස්ථාව සපුරා ගන්න වෙනත් ස්ථානයක් කරා. ඒ ස්ථානේ තින් ඔය ගණිකා නිවාසයක් මේ වගේ තැත නැත්නම් සම්බාහනය කරනු ලැබේ කියලා බෝඩ් එකක් ගහලා තියෙන සම්බාහන මුවාවෙන් යන ස්ථානයක්. එතනදී මේ සේවාව දෙනවා මුදලට නිසා. එතකොට මේ අය ගොඩක් දුරට තමන්ගේ වාහනෙන් අරගෙන ඉනවා මේ රෙදිපටි ටික. එතකොට මෙයාලා ලිංගික තෘප්තිය ලබන ක්‍රමවේදයේ ඒ කාන්තාව බැඳ, ඒ ඇගේ ඇත් කකුල් බැඳ, එහෙම නැත්නම් වහලේ බාල් ටික එල්ලලා, එහෙමත් නැත්නම් කීනි වේවැලකින් කාන්තාවට පහර දෙමින් ලිංගික තෘප්තිය ලැබීම. ඒ පහර දෙන අවස්ථාවේදී ඈ විසින් නිකුත් කරන ශබ්දය කෑ ගැසිල්ල මොහුගේ ලිංගික තෘප්තිය නැත්තම් මුගේ ලිංගික ප්‍රාණවත් වීම කෙරෙහි බලපානවා. එතකන ඔබතුමන් අදහස් කරන්නේ මේ ගහන එකවත් නැත්තම් බැඳලා තියෙන එකවත් නෙමෙයි, ඒ වෙලාවේදී ගෑනු කෙනා පිට කරන ශබ්දය පමණක් නෙමෙයි, මෙයාට ලිංගික තෘප්තිය අර සාමාන්‍ය ක්‍රමවේදියට තියෙන මේ ලබලා පුරුදු තියෙන්නේ. අර විදියට දඬුවමක් විදියට දීලා
ara e kantawa dan api gattot hime sayeni naththam endi addika tiyela bendala eta wada denama e wada dena wada dima thamai mohu truptiyak hatiyata laba ganni e wada dima ese wada denna nathuwa ara ara sampradayika lingika truptiya meyata pramanawat innne e wada dima eta pahara gæsima harida e pahara gæsima naththam e wage vikurti සම්මත නොවු විකෘති මං ආයෙත් කියන සම්මත නොවු කියන වචනේ භාවිත කරන්න හේතුව මේ ක්‍රමයට කාන්තාව කැමති නැහැ. කාන්තාව කැමති නම් මේක ප්‍රශ්නෙකුත් නැහැ. හොඳ කාන්තාව කැමති නැති නිසා මේක අසම්මත ක්‍රමවේදයක් වෙනවා. කැමති වෙනව නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කැමති වෙනව නම් ඒක ඉතින් ඒ දෙන්නගේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒක සමාජයට බලපාන්නේ නැහැ. ඒක ඒ දෙන්න කැමති නම් ඒ දෙන්නගේ මරණයත් එක්ක මේක වැරදිලා යනවා. හොඳ තව පාර්ශවයක් පීඩාවටපත් වෙනවා නම් තව පාර්ශවයක් පීඩාවටපත් වෙමින් මේ ලිංගික තෘප්තිය ලැබෙනවා නම් මේක අපිට සම්මත ක්‍රමයක් හැටියට මම උදාහරණයක් අපි දෙන්නේ එක පන්තියේ ඉන්නවා මම අපි දෙන්නේ එක පන්තියේ ඉඳලා මම හැමතිස්සෙම ඔයාගේ වතුර බෝතලේ බොනවා තරිඳු මම ඔයාගේ වතුර බීම බෝතලේ හැමතිස්සෙම බොන එක සාමාන්‍යයෙන් එහෙම නීතියක් නෑනේ හැබැයි මම මේ කරන්නේ ඔයාට කරදරයක් නම් මට පීඩාවක් පීඩාවක් එතකොට මට මගේ වතුර බෝතලේ පැත්තක තියාගෙන මම ඒකෙන් බොනවා නම් මේක පීඩා මේකත් ඒ වගේම හැබැයි ඔයා කැමති නම් මම ඔයාගේ වතුර බෝතලෙන් බොනවට ඕන තරම් ඔය ඉන්නේ කාන්තාව ආදරවන්තයෝ කියලා කියන්නේ ඔය දෙන්නේ ගිහිල්ලා කොහොමත් බෝතල් දෙකක් අරන් බොන්නේ නෑනේ මම දැකලා තිනවා සමහරක් අරකින් බටයක් මේකක් දාලා ඒක බොනකොට එතනින් කටින් අරන් බොන කට්ටියක් තියෙනවා ඒව ප්‍රශ්න නෙමෙයි අපිට ඒව අතිශයින් මේ දෙන්නේ පොදු දෙයක් ඒක ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ අනිත් පාර්ශවයේ මේකට කැමති නැහැ හොඳ අනිත් පාර්ශවයේ කැමති නැත්තම් මේක සමාජයේ බලපාන පාර්ශවයක් මේ සිද්ධිය. ඔව්. එතකොට පර පීඩක කාමුකත්වය අනිත් පාර්ශවය කියලා ඔබතුමන් නිතරම සඳහන් කළේ ඇය කියන කෙනාව. මේක පිරිමි කෙනෙක්ට වෙන්න බැරිද? ඒ කියන්නේ පිරිමි කෙනෙක්ව කැඩ ගහලා මේ නැත්තම් ගෑනු කෙනෙක් මේ වගේ දෙයක් ලබන්න බැරිද? ඔව්. මේ ඒකේ තව පැත්තක් තියෙනවා. අපි ඒක ඉදිරියේදී කතා කරමු. ඒක තව ඒ කියන්නේ මේ තමාන්ට වේදනාව ඇති කරගනිමින් තෘප්තියක් ලැබීම වෙනම නමකින් හඳුන්වනවා. හොඳ. ඒක තවම තවත් එක මේ ආකාරයෙන්ම රෝගී තත්ත්වය. හොඳ. එතකොට මේක ගොඩක් දුරට වෙන්නේ කාන්තාවට. කාන්තාව තමයි මේ වේදනාව දෙන්නේ. මේක ඔබ මුලින් සඳහන් කරා කරගෙන 80 90 දශකවල ලෝකේ විශාල චිත්‍රපටි සංඛ්‍යා චිත්‍රපටි බිහි වෙන තැනට ආවේ මේ සමාජීය ප්‍රශ්නයක් නිසා මේක. සමාජීය ප්‍රශ්නයක් යම් කිසි කෙනෙකුට මේක ආස්වාදය තෘප්තියක් වෙනවා නම් අනිත් පාර්ශවයට මේක ගැටලුවක් වෙනවා නම් මේක මේ සමාජ ක්‍රමවේදයට පටහැනි. ඒ නිසා මේ වගේ සිදුවීම් පදනම් කරගෙන ෆිල්ම් නිෂ්පාදනය වුණා ඒ වගේ ඉතිහාසයක් අපිට තියෙනවා. ඒක තමයි හොඳයි. එතකොට මේ මම කැමති දැනගන්න ඔබතුමන්ගෙන් කොහොමද මේ වගේ දෙයක් ඇති වෙන්නේ? රෝග ලක්ෂණ මොනවද? සාමාන්‍යයෙන් මේක Tamanට ඇතුණා කියලා කොහොමද දැනගන්න පුළුවන්? මේ වගේ කරුණු කාරණා ගැන කොහොමද මේ අදහස? ඔව් ප්‍රශ්නේ නම් හොඳයි. නමුත් ඒකේ පුංචි ගැටලු ටිකක් තියෙනවා. මේ වගේ රෝගයක් ගොඩක් දුරට මේක මේ තරුණ කාලේ ඉඳලම තිබුණා කියලා කියන්නත් බෑ. ගොඩාක් අයට මේ තත්ත්වෙ ඉන්නේ විවාහ වෙලා දරුවෝ ඉන්නකොට ඒ වගේ අවස්ථාවලදී සමහරක් අයට වෙන්නේ. සමහර පිරිමි කට්ටිය දැන් බිරිඳට දරුවෝ හම්බෙන්න ඉන්නකොට දරුවෝ ලැබෙන්න ඉන්නකොට වගේ ටිකක් බිරිඳකින් ඉවත් වෙනවා. මේ ඉවත් වෙලා මෙයා එක්කෝ වෙනත් ක්‍රමවේදයක් භාවිත කරනවා නැත්නම් මේ කට්ටිය අන්තර්ජාලය හමු වේ අර තියෙන වීඩියෝ පට නරඹනවා. මේ වීඩියෝ පට නරඹගෙන යනකොට ඇති වෙනවා මිනිස් හිත තුළ ටිකක් වෙනස් දෙයක් අද්දීනේ කරනවා. අපි හැම වෙලාවෙම වෙනස පතන මිනිස්සු. වෙනස් දෙයක් අධ්‍යයනය කරන මේ වෙනස් දෙයක් අධ්‍යයනය කරනකොට අර වගේ රූපය අර වගේ සිදුවීම ඔය විකෘති ඔය ඔබතුමා කියන පරපීඩිත කාමුකත්වයේ තියෙන පිරිමි කට්ටිය සමහරවිට කාන්තාව දෙන්නෙත් උදිනෙකුත් අරගෙන ගිහිල්ලා ඒ විදිහට බැඳලා ලිංගික තෘප්තිය ලබනවා එක්කෙනෙක් කියලා කියන්න බෑ දෙතුන් දෙනෙක් අරගෙන ගිහිල්ලා ඒ කට්ටියගේ ශබ්දෙට මෙයාලා ගොඩක් දුරට ඔය මේ හොයන ස්ථානයක් තෝරන්නෙත් ඒ කියන්නේ ඒකට හෝටලයක් හෝ මොකක් හරි ස්ථානයක් තෝරන්නෙත් ටිකක් අර වටට සද්ද ඇහෙන්නේ නැති හුදෙකලාවිච්ච ස්ථානයක තනක් තමයි තෝරන්නේ. එතකොට මෙහෙම වෙනකොට ඔව් එතකොට මේකේ මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න බලපානවා මම කිව්ව පළවෙනි කාරණාව තමයි අර වීඩියෝ පට අන්තර්ජාලය තුර අනවශ්‍ය ආකාරයෙන් සැරිසරමින් මනස තුල ඇති කරගන්නා විකෘති කාමාශාවන් තවදුරට ඒවා බලලා මේවා සාමාන්‍යකරණය වෙලා තමන් අත්හදා බලන්න යනවා. ඒ අත්හදා බැලීම තුලින් තමන්ට හැඟෙනවා මේකත් එක ක්‍රමවේදයක් කියලා.
samahara dewal api 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 me samajin api pratikshepa karana apita poddak yatin hitena meka poddak athada baluwoth hondai kiyala e athada balanda yæmeedi taman poddak hudekala awilla gederin poddak æthata inna virindata daruwa hambenna oy wage tate ekata me athada balima aba tiwura wenawa api oy maddravwita abbahi wenne api api kiyena ganja mehemai mehemai kiyala poddak samahara kattina meka poddak athada balanda api samahara dewal kochchera weradi kiyala datta samajin kotasak inna meka poddak balanda karala balanda balanda karana aya thamai meken waradda ganni etakota e wage tattayak athi wenawa anith eka thamai visheshiye maddave bhavitaye maddave bhavi oy wage karana ayat e wage lingika trupti labana kotat godak durata inne monawa ho maddavya bhavita karala etakota yala aapahu prakruti tattayata mul tattayata ganna hari amaruyi එහෙම වෙන්නේ අනිත් එක තමයි ඥානමය වශයෙන්. එතකොට මම මුලින් කිව්වා ආකාරයට psychological fact එකක් තියෙනවා, sociological fact එකක් තියෙනවා. අනිත් එක තමයි biological, ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක කියන වපසරිය තුලම මේකට ඇති වෙන බලපෑම් තියෙනවා. පුජ්ජලෙක් එතෙන්ට තල්ලු වෙලා ගියාට පස්සේ ඒ පුජ්ජලට ආපහු හැරිලා ඇවිල්ලා Tamange බිරිඳත් එක්කන් අර විදිහට තෘප්තියක් ලැබීමේ නොහැකියාවක් තියෙනවා. කිසිසේත් බිනිඳු ඔය වගේ දෙයක් කරන්න ඉඩ දෙන්නේ නැත්නේ අනිත් එක දරුවෝ ලොකුයි දරුවන්ට අවබෝධයක් තියෙනවා දරුවන්ට මේක පිළිබඳව හැඟි යම් කිසි අදහසක් දැනෙනවා ඒ නිසා පෞල් පරිසරය තුළ මේක කරන්න බැරි නිසා එහෙම කරනවා සමහරක් පුජ්‍යලයෝ ඉන්නවා අර වගේ හැකියාවක් නොමැතිකම හේතුවෙන් බිරිඳත් එක්ක මේ විදිහ ලිංගික ඉන්නවා ඒ බිරිඳ ගොඩාක් පීඩාවෙන් ඉන්නේ ඒ බිරිඳ දැඩි වේදනාවෙන් නමුත් පෞල් ජීවිතේ රැකගන්න තමන්ගේ දරුවන්ට තාත්තා කෙනෙක් ඕන හින්දා බොහොමයක් බිරිඳවරු මේ ආකාරයෙන් උසුලාගෙන වේදනාව උසුලාගෙන මේ පීඩාව උසුලාගෙන තමන්ගේ ස්වාමියාගේ සතුට වෙනුවෙන් ජීවිතේ කැප කරපු කාන්තාව ඕන තරම් ඉන්නවා ඒ කාන්තාව නෙමෙයි ඇත්තටම උසාවිවල ඉන්නේ පුංචි සිද්ධි වල සමහරව මේකප් සෙට් එකක් අරන් දෙමුන් නැහැ කියලා ඒ වගේ පොඩි සිද්ධි පදනම් කරගෙන ඩිස්කසා දිනන කාන්තාව ඉන්නවා නමුත් අපේ ගම්බද ප්‍රදේශවල අනන්ත පීඩා විඳින කාන්තාව වෙන පෞල් ජීවිතයේ රැක ගැනීම දරුවන්ට තාත්තා කෙනෙක් ඕන නිසා මේ අනන්ත පීඩාව විඳගෙන ඉන්න කාන්තාව අනන්තයි. හොඳයි. ඉතාමත් වැදගත් කාරණාවක් ඉස්මතු කළේ මේ වගේ පීඩාවන් දරාගෙන විඳගෙන ඉන්නවා ගම්බද පළාත්වල ගොඩාක් කාන්තාව. ඕකයි කාරණාව. මේත් එක මට මතක් වුණේ මේ ඔබතුමන් කිව්වා මේ ලනු කැරලි ගැන, රෙදි කැරලි ගැන එතකොට එල්ලලා ගැට ගහලා මෙන්න මේ දේවල් කරුණේ වගේන මේ වගේ පිරිස ගොඩක් වෙලාවට දූෂණ සහ අපචාරවලට නැඹුරු වෙනවා වැඩි ඇති. එහෙමද වෛද්‍යතුමනි කොහොමද? අපිට හැබැයි ඒකට එකපාරම එකඟ වෙන්නත් බෑ. හොඳයි මොකද මෙයාලා මේ වගේ පිරිස එයාලට ආවේනික ක්‍රමවේදයෙන් ඔබ්බට සමහරක් දේවල් වලට කැමති නැහැ. කැමති නැහැ දැන් අපි මීට කලින් මට මතකයි අපි එක අවස්ථාවක් කතා කරා අර දර්ශන කාමුකත්වයේ ඒ දර්ශන කාමුකත්වයේ අවස්ථාවෙත් එයාලා හොරුවත් මංකොල්ලකාරයවත් එහෙම නැත්නම් ඒ වගේ ඉන්නේ මෙයාලා සමාජයට එයාලා කරන එකම දේ මේක මේ කට්ටියත් අර සමාජයට වෙනත් දේවල් නොකරට මෙයාලගේ තෘප්තිය වෙනුවෙන් දැන් අපි සමලිංගික සම්බන්ධතාවයේ ගත්තත් ඒ අය එයාලගේ තෘප්තිය වෙනුවෙන් ගොනු වෙන වැරෙන්ද අනිකුත් සමාජ හැසිරීම් සාමාන්‍යයි සාමාන්‍ය වෙන්න පුළුවන් දැන් අනිත් අය කරන දේවල් කරන්න ඉඩ තියෙනවා මෙයාලා මේ ලිංගික මේ විකීදි තමයි එයාලගේ තෘප්තියේ විශේෂත්වයක් තියෙනවා ඒ විශේෂත්වය ක්‍රමවේදී භාවිතා කරන්නේ ඉතාමත් හොඳයි මතක තියාගන්න මම මේ ප්‍රශ්නය ඇහුවේ ඇත්තරම දැනගන්න කොහොමද කියලා සාමාන්‍ය මෙහෙම දෙයක් දැනන කෙනෙක් කරන කෙනෙක් හැමතිස්සම වැරදිකාරයෙක් නොවෙන්න පුළුවන් අහිංසක කෙනෙක් වෙන්නට පුළුවන් මොකක් හෝ හේතුවක් මත කලින් කිව්වා වගේ සමාජ හේතු වටපිටාවේ හේතු පෞද්ගලික ප්‍රශ්න නැත්නම් බලපොතේවල් වල හේතු කරන්න තියෙන ආසාව අතදා බැලීමට තියෙන කැමැත්ත හින්දා මේ වගේ දේවල් කරනවා වෙන්නට පුළුවන් ඒ හැම කෙනෙක්ම ඔය පෞද්ගලිකව අඳුරනවා වෙනවා වුණත් වැරදිකාරයෙක්ගේ ගොඩට නැත්නම් දෝෂකෙක්ගේ ගොඩට යවන්නට එපා. මේ වගේ අයට ඔබ අනිවාර්යෙන් සලකන්න හොඳට මෙතනින් මිදෙන්නට. හොඳයි වෛද්‍යතුමනි අපි අවසන් වශයෙන් කතා කරමු. අපි දෙවෙනි අංගයෙන් කතා කරපු දේ ගැන පොඩ්ඩක් ලිංගික අධ්‍යාපනය. අපි කතා කරා පළමු අංගය, දෙවන අංගය, මේ තුන්වෙනි අංගය මාතෘකා තුනකින් සංසර්ග බීතිකාව ප්‍රදර්ශන කාමුකත්වය ඒ වගේම මේ පරපීඨක කාමුකත්වය ගැන මෙන්න මේ හැම දෙයක්ම අද වෙනකොට ලෝකේ පවතිනවා ලංකාවෙත් පවතිනවා ගමෙත් පවතිනවා පන්සලේ පල්ලියේ ගන්ටාර ගහගෙන ඉන්න කෙනත් මේවට ගොදුරු වෙලා ඇති නැත්තම් මේවා කරනවා ඇති
mata menne meka tu uttarayak denna. Obathumang me poten honda kathikawak karagena enawa Lankawe paathakayata manasika roga handuna ganimu kiyana maatrukawen. Link adhyapanayak nathuwa godak denneku vivaha wenawa, daruwa hadenawa, jeevithaye issarahata aragena yanawa. Namuth eke athura thiyena kathandaraya godak welawata amihiri. Gammada palathwala තමන්ගේ දරුවෙක්ට තාත්තෙක් ඕනේ කියන මතයත් එක්ක අම්මා කෙනෙක් ගොඩාක් දුක් විඳිනවා. මෙවුව අපිට පුළුවන් විසඳ ගන්නට ලිංගික අධ්‍යාපනය කොහොමද මේකට ගලපන්නේ ඔබතුමන් ඔබතුමන්ගේ දැනුමෙන් මේ ලංකාවේ ක්‍රමවේදයට? බොහොම සරලයි තරඳු. එක ප්‍රශ්නේ තමයි ඔබතුමාගේ ප්‍රශ්නේ තුලම විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි දැන් ඔය කාන්තාවට ලිංගික අධ්‍යාපනය පිළිබඳව යම්කිසි අවබෝධයක් තිබුණා නම් ගොඩක් කාන්තාව තමන්ගේ ස්වාමියාත් එක්ක කතා කරලා මොන ක්‍රමයකින් හරි වෛද්‍යවරයෙක් කරා අරන් යනවා. ගොඩක් කාන්තාවන්ට මේක රෝගයක් කියලා අවබෝධය නැහැ. අනිත් එක තමයි මේක තව කෙනෙක්ගේ කතා එහා ගෙදර අක්කාගේ සුමනාවතී අක්කේ අපේ හස්බන්ඩ් මට රැයට මෙන්න මෙහෙමයි මගේ කකුල් දෙක ගැට ගහලා තියෙන්නේ මෙහෙමයි ඒක කකුල් දෙකේ පාර තමයි මේ තියෙන කකුල් දෙකේ දිමිලා කියලා කතා කරන්නේ නැහැ නේ. නේද? ඒක මොකක් හරි දෙයක් තිබ්බත් ඒක මම වැටුණා කියලා ඒක මග හැරව ගන්නවා. එතකොට මේක සමාජෙ කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැති වුණත් මේ කාන්තාවට මේකේ අවබෝධය තිබුණා නම් මේ කාන්තාව දන්නවා හස්බන්ඩ් තමන්ගේ ස්වාමියා ඉන්නේ මේ වගේ රෝගියෙක්. මේ රෝගියට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඕන. එතකොට බොහොම දුරට ඒ දෙන්න එක කතා කරගෙන ස්වාමියාත් එක්ක කතා කරමු. තනියම හරි ගිහලා වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා සර් මගේ හස්බන්ඩ් මේ වගේ තත් ඉන්නේ මොකද්ද කරන්න කියලා ඒකට අවශ්‍ය උපදෙස් ඒකට අවශ්‍ය ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපේ රටේ තියෙන ලිංගික අධ්‍යාපනයත් ඔය රෝගවල අවබෝධය නැතිකමත් ඒක පැත්තකින් අපි තවතුරත් විකෘති තත්ත්වයක් කරා ගමන් කිරීමේ ප්‍රවේශය ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා මගේ දැක්ම හැමදාම මගේ දැක්ම එකමයි. මම කියන්නේ යම් විධිමත් ක්‍රමවේදයක් කරති මම හැමතිස්සෙම භාවිතා කරන විනය සහ විධිමත් ක්‍රමවේදයක් වෙන මොකද අපේ රටටත් එකපාර සමහර දේවල් දුන්නොත් එහෙම මේක ඔරොත්තු දෙන්නේ නැති වෙලා සමහර දේවල් වෙනවා මොකද අපිට ආපු හැම දෙයක්ම අපි භාවිතා කරේ වැරදි ක්‍රමවේදවලට අධ්‍යාපනය කියලා කියන එකත් එහෙමයි එතකොට මේක විධිමත් ක්‍රමවේදයක් යටතේ සෞඛ්‍ය ලිංගික සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපනය ලිංගික සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය කියන විෂය අපේ අධ්‍යාපන රටාවේ ඉතා වැදගත් පුංචි කාලේ ඉඳලම හැඩගස්සන්න ඕන පුංචි කාලේ ඉඳලම අවබෝධය දෙන්න ඕන එහෙම අවබෝධ දුන්නොත් ඒ රාමුවෙන් පිට කෙනෙක් නිර්මාණය වෙන්නේ නැහැ අනිත් එක දැන් මම දන්නවා මම උදාහරණයක් ඇරිට තරිඳු මෙහෙම කිව්වොත් දැන් තරිඳු දන්නවා මේක රෝගයක් කියලා එතකොට පුංචි කාලේ ඉඳලම තරිඳු දන්නවා මේක ඇවිල්ලා මේ විකෘති කාම ආශා ක්‍රමයක් අපිට මේක උගන්වන්නේ මේක ලෙඩක් කියලා එතකොට තරිඳු ඒ පැත්තට තල්ලු වෙන්න තියෙන සීමාව අඩුයි සීමාව අඩුයි ඔය පැතර දෙකද ඔයා ගැන අනිකුත් කට්ටිය දකින්නවා දැන් එතන ඉන්න කට්ටිය උනා මේක ලෙඩක් කියලා දන්නවා එතකොට මම ලෙඩෙක් විදියට අපි ලෙඩ්ඩු වෙන්න කැමති නැහැ අපි ලෙඩ්ඩු වෙන්න කැමති නැහැ අනිත් මොනවා නැතත් අපි ලෙඩ්ඩු වෙන්න කැමති නැහැ ලිංගික පැත්තෙන් ලෙඩෙක් වෙනවට කැමති නැහැ ලිංගික පැත්තෙන් දුර්වලයෙක් වෙනවට කැමති නැහැ මිනිස්සු ඒක මේ පිරිමි පෞරුෂයට බලපානවා එතකොට මෙයා කැමති නැහැ මේ වගේ ප්‍රතිරූපයක් හදාගෙන මේ වගේ මේ කරනකොට එතකොට මොකද ඒ අනිත් පාර්ශවයේ කාන්තාව තුල නිතරම තියෙන්නේ මෙයා මේ වගේ ලෙඩෙක් නේ දැන් තරිඳු ඔයා උදාහරණයක් හරිදී අපි කියමුකෝ මේ උදාහරණයකට සුමති කියලා මේ සුමති අර වගේ කෙනෙක් එක්ක ලිංගිකව හැතරෙනවා නම් යාට හිතන මේ ගෑනු කෙනා දන්නව මට ලෙඩක් තියෙනවා කියලා කියනකොට ඒ පැත්තට තල්ලු වෙන්න තියෙන අවබෝධ මේක ඉඩ ප්‍රස්තාව අඩු වෙනවා ඒක සමාජයට ගොඩක් වැදගත් වෙනවා අනිත් එක තමයි අපි කවුරුත් කැමති නැහැ එහෙම මේවා වෙන්න. එතකොට එන්න අපිට ඒක වාසියක් වෙන වැරෙන්න ලිංගික අධ්‍යාපනය තියෙන්න ඕන ලිංගික අධ්‍යාපනය නැති හින්දා අද සමහර පිරිමි කට්ටිය අපි ගාවට එනවා සායනවලට කොහොමද ලිංගික කාර්යය කරන්න කියලා දන්නේ නැතුව. ඔබ සමහර විට විශ්වාස කරන්නේ නැති වෙයි. මොකද ඔබේ ශාස්ත්‍රීය තුලට මේ වගේ කට්ටිය ලැබෙන්නේ නැති නිසා අපි ගාවට එනවා කාන්තාව අවබෝධයක් නැහැ දරුවෙක් හදාගන්න කොයි කාලෙද ලිංගිකව එකට ඉන්න ඕන එතකොට දරුවෙක් හැදෙන්නේ කොහොමද කියන එක අවබෝධයක් නැහැ සමහර වෙලාවට සමහර කට්ටිය දන්නේ නැහැ මේ දරුවෙක් හැදෙන්නේ ශුක්‍රාණුවක් යෝනි මාර්ගයට ඇතුළත් වීම තුලින් කියන එක දන්නේ නැහැ සමහර කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා අතේ ශුක්‍රාණු ටිකක් ගෑවුනොත් දරුවෙක් ඇති වෙයිද හොඳද ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න ඇයි ආවේ ඒ තැනට ඇයි අපේ අධ්‍යාපනය නැත්තේ අපේ රටට අවශ්‍යම විෂයක් මේක. දැන් කෘෂිකර්මයේ ජීවත් වීමට ප්‍රයෝගී වෙනවා වගේම ජීවත් වීමට පෞල් සංස්ථාවක් යහපත් පෞල් සංස්ථාවක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වෙනවා. මම මේ කියන්නේ ඔබ දකින මේ මධ්‍යම පාන්තික සමාජය තුල නෙමෙයි.
ගොඩාක් දුරට මේ ග්‍රාමීය පරිසරවල තුල අපිට අනන්ත හම්බෙන අපිට හම්බෙන මෙවැනි තත්ත්වයන් කරා පැමිණෙන රෝගීන්ගෙන් 30%කට විතර කිසිම ලිංගික අව්‍යාපනයක් නැහැ. කොහොමද එකතු වෙන්නේ කියලා අවබෝධයක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. කොහොමද දරුවෙක් හැදෙන ක්‍රමවේදී දන්නේ නැහැ. සමහර කට්ටිය හිතන් ඉන්න කට්ටිය නෝ අතින් ඇල්ලලා එහෙම නැත්නම් මූණ සිප ගැනීම තුලින් දරුවෙක් ඇති වෙනවා කියලා. ඒ තරමට අපේ ලිංගික අධ්‍යාපනයේ ප්‍රාථමිකයි. මේ ලිංගික අධ්‍යාපනයේ ප්‍රාථමික නිසා සමහරක් අය ඒක හොයන්න තමයි අරක ටච් කරන්නේ. අරක ටච් කරලා ලිංගික අධ්‍යාපනයේ හොයනවා. ඇයි දුන්නේ නැන්නේ? ඒ දෙනකොට හම්බෙනවා රයිට්. මේ තියෙන්නේ බඩු කියලා. ඕ මම මේ ඒකටිගේ භාෂාවෙන් ගන්නේ. ඒක ගහනවා. එතකොට ඇයි අපි ඇයි සෙක්ස් කියන වැඩි වචනේ වැඩිම ගහන જાතිය බවට පත් වුනේ? ඒ අපි සෙක්ෂන් වචනේ වැඩිම ගහන ජාතිය කවර පත් වෙන්නේ අන්තර්ජාලේ. අන්තර්ජාලේ අපි හරි ප්‍රසිද්ධයි. ඒක ගහනවා. ගහලා බලනකොට මේකේ තැන් තියෙන. දැන් ඕන්න වැඩේ හරි හම්බුණා. අන්න ක්‍රමවේදී ඔක්කොම තියෙන. දැන් මේක දෛනිකව මේ අර ඖෂධ මාත්‍රාවකගේ උදේ දවල් රෑ තව බුව මධ්‍යම රාත්‍රියෙත් දෙනවා. සමහර වෙලාවට ඔය ආයතන වලින් අර ඩේටා රෑ ප්‍රී කරලා තියෙන්නේ මේ හින්දා දන්නේ නැහැ කියලාත් මට හිතෙනවා සමහර වෙලාවට. මොකද ඒ තරමට අපි මේක තියෙන එකනේ. මේකෙන් හැබැයි ලැබෙන ලිංගික අධ්‍යාපනය නෙමෙයි. මේක තියෙන්නේ මෙතන තියෙන්නේ මාකටින් වෙනුවෙන් හදාගත්ත වෙබ්සයිට් කිහිපයක් නැත්නම් channel කිහිපයක් නැත්නම් YouTube කිහිපයක්. මෙයාලා දෙන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය නෙමෙයි. සෞඛ්‍ය අධ්‍යාපන දෙන channel ඇති. මම කියන්නේ එහෙම නෙමෙයි. අපි එතෙන්ට ඒකට නෙමෙයි දැනුම ගන්න නෙමෙයි දැන් යන්නේ. අපේ මනස හැම වෙලාවෙම හොයන්නේ මොකක් හරි කුණු ගොඩක්. එතකොට අපි ওই දැනුම හොයනද අනිත් එක ගොඩාක් දේවල් තියෙන ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසියෙන් තියෙනකොට ඕක කියවන් කියවෙන්නේ ඉන්දියන් නැහැ. වීඩියෝ එක තමයි බලන්නේ. වීඩියෝ එක ටිකක් බලනකොට අපි තල්ලු වෙනවා අර විදිය විකෘති ලක්ෂණ එක්කෝ සතුත් එක්කන් ලිංගිකව හැසිරෙන. එහෙම නැත්නම් අර ඔබ කිව්ව ආකාරයේ මුලින් අර ප්‍රදර්ශන කාමුකත් එහෙම නැත්නම් අර කාන්තාව දෙන්නෙක් අරගෙන එක ස්වාමියෙක් හැසිරෙන මේ වගේ ක්‍රමවේදෙන්න මේක හිතේ ඇති කරගෙන මේ පාසල් දරුවා අධ්‍යාපනය මෙයාට පාඩම් කරන්නත් බෑ. පොඩ්ඩක් අරක බලන්න ඕන. ආයෙ නතර කරනවා. ආයෙ පොඩ්ඩක් පොත බලනවා. ආයෙ චුට්ටක් ආයෙ තරකට ගිහින් බලන්න දෙනවා. ඔහොම ඔහොම වෙනකොට ගෙදර කට්ටියකින් හුදෙකලා වෙනවා. ඔන්න හුදෙකලා වෙලා දැන් ෆෝන් එකක් ඕන කියනවා. ෆෝන් එක යාටම ගෙනත් දෙනවා. ටැබ් එකක් ඕන කියනවා. මෙහෙම ගිහිල්ලා ඒ ගිහිල්ලා නිර්මාණය වෙන මිනිස්සු තමයි මේ. ඒ වික්‍රමී හැදුවේ අපේ සමාජ ක්‍රමේ. සමාජ ක්‍රමෙන් හදලා ඊට පස්සේ ගහලා වට්ටලා අපි ඊට පස්සේ කැමරාත් අරගෙන ගිහිල්ලා ඔක්කොමලාම අල්ලගෙන අපි දානවා නිවුස් වලට. අපි දානවා නිවුස් වලට. මේ අපි නිෂ්පාදනය කරපු එක. අපි තමයි මෙහෙම මිනිස්සුෙක් නිෂ්පාදනය කරේ මේ සමාජේ. සමාජ නිෂ්පාදනය කළා මිනිහ වැටෙනකම් බලාගෙන ඉන්නවා. වැටලා බිමට වැටලා ඉන්නකොට ඕන් ඔක්කොමලාම අරගෙන අර දූෂණේ වෙච්ච ගෑනු ළමයාත් ෆොටෝ එකක් ගහලා ඒ ළමයාත් දාලා ඒ ළමගේ පවුලේ කට්ටිය ටිකත් ඔක්කොම දාලා අර ජීවිතෙත් නැති කරලා අර ළමයාත් නැති කරලා අර පරිසරයත් නැති කරලා ඔක්කොම නැති කර ගන්නවා. ඒකට වග කියනවා අපිමයි. අපේ සමාජේ නෙහැදුනේ එහෙම කෙනෙක්. එතකොට මේ කරුණු කාරණා පදනම් කරගෙන බලනකොට විධිමත් ලිංගික අධ්‍යාපනය තියෙනවා. විධිමත් ලිංගික අධ්‍යාපනය නැත්නම් දැන් ඔබ තරිඳු දැන් ඔබතුමා මේ මම චූටි ප්‍රශ්නයක් අහුවර මොකුත් හිතන්නේ නැහැ නේ. දැන් ඔබතුමා දැන් බටු ගහක් හදන විදිය පිළිබඳ අන්තර්ජාලය ගිහින් බලනවද? නැහැ. කෙසෙල් ගසක් හිටවන පිළිබඳ බලනවද? නැහැ. එහෙම අපි බලන්නේ නැහැ. මොකද අපි ඒක ඉගෙන ගත්තා. අපි ඒක ඉගෙන ගත්තා. හැබැයි අපි ඉගෙනගත් නැති දෙයක් අපි ගිහින් පොට්ටක් බලනවා. ඒකෙත් ඕවට ටිකක් අපි ආකර්ෂණශීලී වැඩි. අපි ඇත්තම කතා කරොත් අපි සෙක්ස් නැත්තම් ලිංගික දේවල් බලන්න අපි චුට්ටක් ආකර්ෂණශීලී. ඒ ආකර්ෂණශීලීත්වය ඉක්මනට අන්තර්ජාලය අපිව ඩැහැගන්නවා. ඒ ඩැහැගන්නේ අපි අඩු වයසේදී. අපි සමහරට අවුරුදු 11යිදී 12යිදී 13යිදී 14යිදී වගේ පුංචි වයසේදී අන්තර්ජාලය අපිව ඩැහැගෙන එයාලා දෙන්නේ අපි හොයපු එක නෙමෙයි. එයාලට ඕන එක. ඉතින් අපි එයාලගේ ඕනේව බලලා බලලා ඊට පස්සේ අපේ ඕන එක ඒක බවට පත් වෙනවා. අපි මේ ගත්ත තියරි එක අපි ප්‍රැක්ටිකල් වලට යන එක අවස්ථාවක් තමයි යෝක. මෙතනින් ගත්ත තියරි නොලෙජ් එක අපි ඊට පස්සේ යනවා ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගන්න. ප්‍රැක්ටිකල් නොලෙජ් එක ගත්තාට පස්සේ අපිට තියරියක් තියෙනවා ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. දැන් අපි මේක කන්ටිනියු කරනවා. කන්ටිනියු කිරීමේදී අර වගේ බැඳලා ඉන්න බිරිඳට අවාසියක් වෙන්න පුළුවන්. එහෙනම් ඔය වගේ ක්‍රමවේද හැම මේ රූපවාහිනී වැඩසටහන නරඹන හැම කෙනෙක්ම බලන්න ඔබේ හිතට පොඩ්ඩක් තට්ටු කරලා ඔබ හැම කෙනෙක් ගාව මේ වගේ දේවල් බලලා මේ වගේ විකෘති යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. හොඳද? ඒක නිසා අපි මේක හංගන්න නෙමෙයි. මේක අපිට මෙහෙම උනේ අපිට විධිමත් අපේ සමාජ පන්තියට විධිමත් ලිංගික අධ්‍යාපනය නොදුන්න එක. එහෙනම් මේක කුතුහලයකින් නෙමෙයිනේ. කුතුහලයක් තියාගන්න ඕනක අපේ තියෙන ඇඟේ තියෙන අවයව ටික පිළිබඳ ඒ අවයවයේ ක්‍රියාකාරීත්වය අපි හෘදයේ ක්‍රියාකාරීත්වය කියලා දෙනවා නම්
අපි ඉතින් හෘද ක්‍රියාකාරීත්වය කියලා දෙනවා අපි පෙනහැල්ලේ ක්‍රියාකාරීත්වය කියන අපි මොළයේ ස්නායු පද්ධතියේ ඇස් වල ක්‍රියාකාරීත්වය අපි කියලා දෙනවා ඔය ඉතුරු දෙක තුනේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරලා දුන්නා නම් ළමයින්ට ලොකු අවබෝධයක් සිද්ධ වෙන්නේ මෙහිමයි මේක තුලින් තමයි මේ ජීවියා බෝ වෙන්නේ එදා ඉඳලම මේ ජීවියාගේ ප්‍රගමනේ මේ ජීවත් මේ මිනිස්සු බෝ වෙන්නේ සත්තු බෝ වෙන්නේ මෙන්න මේ විදිය ක්‍රමවේදය මේකේ ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයක් තියෙන ඒ ක්‍රමවේදයයි අපි භාවිතා කරන්න ඕන මේක කිරි තා විවෘතව කියලා දෙන්න ඕන හංගන දෙයක් නෑ ඉතාලි විවෘතව කියලා දෙන. එහෙම කියලා දුන්නොත් එහෙම එන්නේ හොඳ ප්‍රකෘති ලිංගික මානසිකත්වයක් එනවා. එසේ නැති වුණොත් ඔවුන් හොයාගෙන යන දැනුම තුලින් විකෘති ලිංගික දැනුමක් ලැබෙනවා. ලිංගික දැනුම නම් කොහොමත් විවාහ වෙන්න කලින් කට්ටිය මොන මොනවා හරි 95%ක් විතර ලබා ගන්නවා. ඒ ලබා ගැනීම කියලා කියන එක විකෘති වෙන්නත් පුළුවන්. ප්‍රකෘති වෙන්නත් පුළුවන්. ප්‍රකෘති වීමට බලපානවා ලිංගික අධ්‍යාපනයේ විකෘති වීමට බලපානවා. අපි සොයාගෙන යන අර ටච් සිස්ටම් එක අවිධිමත් ක්‍රමවේදය. ඒක නිසා අවසාන වශයෙන් මගේ දැක්ම ඕනෑම රටකට ලංකාවට විතර නෙමෙයි ඕනෑම රටකට ඕනෑම ජන කණ්ඩායමකට ලිංගික අධ්‍යාපනය ලිංගික අවබෝධය ලිංගික සෞඛ්‍ය කියන විෂයන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි. ඉතාම හොඳයි මේ අන්තිමටම අපි ආපු තැන අපි ගොඩක් දේවල් කතා කරා ලිංගික අධ්‍යාපනය කොහොමද ලංකාවට වැදගත් වෙන්නේ ලෝකෙට වැදගත් වෙන්නේ මට වැදගත් වෙන්නේ කියන කාරණාව මෙතුමන් ඉස්මතු කළා. පටන් ගනිද්දිම කිව්වා මේ පොත නම් ගොඩක් හයිලයිට් කරන්න එපා කියලා. නමුත් ඉතින් මම කියන්නම් මේක වැදගත් පොතක් හින්දා මානසික රෝග හඳුනා ගනිමු. සරල විග්‍රහයක් වෛද්‍ය රසික බණ්ඩාර. මෙතුමන් අතින් ලියවුණු මේ පොත මේ ගන්නට ගොඩක් තැන් තියෙනවා. දැනට ලංකාවේ ශාකාවල තියෙනවා. මලේලත් අලෙවි නියෝජිතයෝ ඉන්නවා මේ සම්බන්ධව. ඔබට පුළුවන් ගිහිල්ලා මේක අරගෙන කියවන්නට. හරිම සරල විග්‍රහයන් තමයි තියෙන්නේ මේකේ මේ මානසික රෝග සම්බන්ධව. ඉතින් අවසන් වශයෙන් වෛද්‍යතුමන්ට මම නැවතත් ස්තුතිවන්ත වෙනවා.